ඇත්තටම බිම්මල් ගොවීන් සඳහා යන්ත්‍රයක් මම නිෂ්පාදනය කළා. මේ යන්ත්‍රය අනා ගැනීමයි පැකට් කර ගැනීමයි දෙකම කරන්න පුළුවන් යන්ත්‍රයක්. ඒ වගේම අඩු කරන්ට් එකකින් කියා කරන්න පුළුවන් හැකියාව මේ යන්ත්‍රය තුළ තියෙනවා. කිලෝ 20ක් 25ක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෝර උරේක ප්‍රමාණය වගේ එකවර මේක අනා ගන්න පුළුවන් හැකියාවක් මේ යන්ත්‍රය තුළ තියෙනවා. ඒ වගේම පැකට් කර ගැනීමත් මේ යන්ත්‍රයෙන්ම කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි මේ යන්ත්‍රය ගැන හිතුවොත් යන්ත්‍ර දෙකක් සාමාන්‍යයෙන් ගන්න ඕන, කවලම් කිරීම සහ පැකට් කිරීමට. හරි විදියට බැලුවොත් මේක ගොවීන්ට පහසු වෙන විදිය පොඩි ඉඩ ප්‍රමාණයක පොඩි කරන්ට් එකකින් ක්‍රියා කරන්න පුළුවන් ආකාරයට මම මේ මැෂින් එක මේ නිර්මාණය කරලා තියෙනවා. ඒකෙදි කියන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් අතින් පැකට් අරන් හදනවා කියන්නේ ලොකු කාලයක් යෙදෙනවා සාමාන්‍යයෙන් කෙනෙකුට. ඒ නියම පෙමිතියට එන්නෙත් නැහැ. මේක මොකද 100%ක් පුංචි අංශු පවා කවලම් වෙන නිසා හොඳ පෙමිතියකින් තොර මේ යන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒකෙදී හොඳ අක්සැන්නක් ලැබෙනවා. කාලය Tamanට මේ ගොඩක් ඉතිරි වෙනවා. තව සේවකයෝ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙකුට තවත් ව්‍යාපාරයක් කරගෙන මේ යන්ත්‍රය වැඩ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකෙදී මම මේ යන්ත්‍රය සාමාන්‍ය මිනිස්සයටත් ගන්න පුළුවන් වෙයි කියලා හිතන මට්ටමට 165,000කට මම මේ මැෂින් එක නිර්මාණය කළා. මේට කලින් මගේ ලොකු යන්ත්‍රයක් තිබුණා කිලෝ 50ක් මාධ්‍ය කවලම් කරගැනීමේ හැකියාව සහිතව පොට් පුරවා ගන්න යන්ත්‍රය. ඒක 1,22,000ක් වෙනවා. මේ යන්ත්‍රය මම හිතනවා මට කරන්න පුළුවන් උපරිමයම හොඳම බඩු දාලා මම මේ නිර්මාණය කළා කියලා මට මේ යන්ත්‍රය සහතික කරන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දක වගකීම් කාලයක්, වගකීමෙන් පසු සේවා කාලයක්, ඒ සියල්ලම අපි මේ යන්ත්‍ර වෙනුවෙන් අපි යොදලා තියෙනවා. අපි මේ යන්ත්‍රයේ මේ දැල නිර්මාණය කරලා තියෙනවා ලීකුඩු දාද්දි පිටට හැලෙන්නේ නැති වෙන්න. ඒ වගේම මේ දැල අවශ්‍ය නම් මේම ඉවත් කරන්නත් අපි මේ වෙනම උපකරණයක් අපි හදලා තියෙනවා. ඒකෙදි ප්‍රධානම කරගන්න ඕනේ දැන් මේක යන්ත්‍ර දෙකක් එකම යන්ත්‍රය තුල තියෙන මේ අන්තරයේ ඉස්සල්ලාම අපි දැන් මික්සර් එකක් විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකෙදී මෙතන දොරක් තියෙනවා. අපි ඒ දොර වහලා ඉස්සල්ලාම කරන්නේ අපි කවලම් කරගන්න එක. අමුද්‍රව්‍ය ඉස්සල්ල දානවා. දාලා ඊගාවට ලීකුඩුත් දානවා. අපි වතුර නොදා විනාඩියක් වගේ අපි මේක ඉස්සල්ලාම මිශ්‍ර කරගන්නවා. මේ විදිහට මිශ්‍ර කරගන්නවා. මේක ගොඩක් හොඳට මිශ්‍ර වෙනවා. මොකද මේක දෙපැත්තට පෙල්ලි විනාඩි දෙකක් තුනක් යනකොට ලොකු කාලයක් යන ඉක්මනින්ම මිශ්‍ර කරගැනීමේ හැකියාව තියෙනවා.
ඒක ගොඩක් ගොවියට මං හිතන්නේ අර පුංචි අංශු පවා මිශ්‍ර වීමට මේ අඩු කාල සීමාවකින් ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ඒක විනාඩි උපරිම 4ක් යයි මේ මේ වගේ කුඩු ප්‍රමාණයක් මිශ්‍ර කරගන්න. මේ යන්ත්‍රයේ දැන් එක පද්ධතියක් තමයි අනන පද්ධතිය. දැන් අනන පද්ධතියෙන් මං පැකට් ගහන පද්ධතිය දැන් විවර කරනවා. එතකොට පද්ධති දෙකක් අවලංගු වී තමයි පැකට් වදින්නේ. දැන් මම මේ දොර විවර කරනවා. දැන් අපිට ෆිලිම් පැත්ත ඕපන් වෙලා තියෙනවා. දැන් අපිට පැකට් ගා ගැනීම හැකියාව තියෙනවා. දැන් මේ විදිහට අපිට කවරේ අඳා ගන්න වෙනවා. ඉන්පසු මේකේ තියෙනවා මැනුවල්, ඒ කියන්නේ ඕන තරම් වෙලා කරකව ගන්න අනා ගන්න ඕන ස්විච් එකේ පැත්තක් තියෙනවා. ඒ පැත්තට මේ පැත්තට දැම්මොත් මේ පැත්තට දැම්මම පස්සේ ඔටෝමැටික් වදින විදිහ තමයි හදලා තියෙන්නේ. ඕන ගන්න දිග ප්‍රමාණයට ඇවිල්ලා ඕෆ් වෙනවා. මම දැන් පැකට් එකක් ගහලා පෙන්නනවා. මේ විදිහට ඇවිල්ලා නවතිනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ස්පින් ටික මේ විදිහට විවර කරලා මේ විදිහට පැකට් එක අතර ගන්න. දැන් මේ දිග පැකට් එකක් ගැව්වේ මේකෙත් ඔයාලට ඕන කරන ප්‍රමාණයට ඇඩ්ජස් කරගන්න පද්ධතියක් තියෙනවා. ඒක සාමාන්‍ය මේ වගේ අඟලෙන් දශමෙන් දශමයට ඔයාලට කවර කොට කරගන්න පුළුවන්කම තියෙනවා පැකට් එකේ දිග. තප්පර 3-4කින් වගේ පිරෙනවා. දැන් මේ අපි ගත්තේ සාමාන්‍ය අඟල් 7ක වගේ පැකට් එකක් තමයි ගත්තේ. මේ යන්ත්‍රය ගැන කල්පවැත්ම ගැන අපි කිව්වොත් මගේ ලොකු යන්ත්‍රයක් මම මේ වෙනකොට හදලා තිබුණා. ඒ යන්ත්‍රයේ තියෙන සියලුම අමුද්‍රව්‍ය තමයි කිසිම වෙනසක් නොකර මේ යන්ත්‍රය මම නිර්මාණය කළේ. ඒතර කිලෝ 100ක 110 කතර බර වරොත්තු දෙන යන්ත්‍රයක් තමයි මම මේ කුඩා කරලා තියෙන්නේ කිසිම දයක් අඩු නොකර. ඒතර සාමාන්‍ය ලොකු යන්ත්‍රයේ පවතිනා වගේම ඊට වඩා දෙගුණයකින් මේ යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාව වැඩි. ඒකෙදි ජියර් බොස් පද්ධතිය, මේකේ චේන් පද්ධතියක් සමග මේකේ තියෙන බෙල්ට් සමග ඉතින් ඒක නිසා මේ අපි මේක ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මේ අඩු හඬක් තියෙනවා මේක. ලොකු හඬක් නෑ. පොඩි ප්‍රමාණයක තියන්න පුළුවන්. ඒක නිසා ලොකු සේෆ්ටියක් එක්ක ඔයාලට මේ යන්ත්‍රය මේ පාවිච්චි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ශිෂ්‍යයෙ කුරුණත් මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. එහෙන් ගියාම මෙතන ආරස්සාව ගැන අපි කිව්වොත් මෙතන දාලා තියෙනවා අපි බේකර් එකක් දාලා තියෙනවා 20 මෝඩරේට ඕන කරන බේකර් එකක්. ඒකෙන් පද්ධතිය ඔක්කොම විසන්දි වෙනවා. ඊට අමතරව අපි මෙතන දාලා තියෙනවා බටනයක්. ඒක ඕෆ් කරන්න පුළුවන් දෙපැත්ත වැඩ කරන එකක්. කවලම් කිරීම සහ ඔටෝ පිරීම. දෙවෙනි එක මේ ස්විච් ඔක්කොම මේ සෙන්සර් වගේ ස්විච් තියෙන ඒවාට ඔක්කොම අපි දාලා තියෙනවා. මෙතන මේ පොඩි ෆියුස් එකක් මොන හරි යකඩ පද්ධතියේ සොට්ටක් ආවොත් පොඩි සිවුම් බැටරි ෆියුස් එකක් අපි මෙතනට සවි කරලා තියෙනවා.